අයබෝවන් ඔබට සුබ දවසක් වේවා 2023 ජූනි මාස 15 වෙනිදා සිට ජූනි මාස 21 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදානට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒ වායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබට කතාව නිසා අධ්‍යාපනයට බාධා. ලග්නාධිපති කුජ බුද හිමි අස්ලියන් එකතේ ගමන් කරන මේ සතියේ ඔබගේ කතාබහ සම්බන්ධව ගැටලු නිර්මාණය වීමේ ප්‍රවණතාව සම්බන්ධව කල්පනාකාරී වන්න. භාග්‍යස්ථානාධිපති ගුරු ලග්නගතව හැසිරුණද සිතුවිලි හා ප්‍රකාශයන් සම්බන්ධව අවිනිශ්චිතතා ඇති කළ හැකිය. එදිනෙදා කටයුතු සම්බන්ධ වැඩිදුර හිතවත්කම් ඇති වුවද ඒ ගැන යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති විය හැකිය. තම හිතට උචිතව පරිදි කටයුතු කිරීමෙන් යම් යම් ශුභවාදී ඵල ඇති කළ ගත හැකිවද ඒ තුළ යම් යම් අඩුලහුඩුකම්ද ඇති කළ හැකිය. කතා බහේ වැඩි වශයෙන් රළු බවක් ඇති කළ හැකිය. එය ඔබගේ අධ්‍යාපන කටයුතු වලට සුළු වශයෙන් හෝ අවහිරතා ඇති කළ හැකිය. විවාහ යෝජනා කෙරෙහි ඍජු ඉදිරිපත් වීමට වඩා යම් යම් දේ හෙලිකිරීම වලට ප්‍රමාද වීම හෝ නොකර සිටීම වලට ඉඩ යෙදිය හැකිය. ගෙදර කටයුතු වලදී කතා බහ බොහෝ දුරට පාලනය කරගත යුතු ඇත. විශේෂයෙන් නිවාස වැඩි දියුණුව සම්බන්ධයෙනි. පපුවේ අමාරුකම් ගැන වඩාත් කල්පනාකාරී වන්න. ඇස්වල වියලි ගතිය ගැනද විශේෂ වේ. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පාට. සුබ දිනය බ්‍රහස්පතින්දා. වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබට තමාගේම ව්‍යාපාර වලින් වාසි. ලග්නාධිපති සිකුරු බුද හිමි අසලිය නැගතට මාරුවීම නිසා 18 වෙනි දින පටන් ඔබට තරමක් දුරට හෝ සිතාමතා වැඩ කිරීමට උනන්දුව දක්වනු ඇත. මෙල මුදල් ත්‍රිජුව පරිහරණයට වඩා දැනුම හුමාරුවට ඇති උනන්දුව වඩාත් ඉස්මතු වනු ඇත. තමාගේම ව්‍යාපාර වල යෙදෙන අයට වඩාත් වාසි ගෙන දෙනු ඇත. කලා ශේත්‍රවල අයට විශේෂයි. කණ්ඩායම් මෙහෙයුම් වගකීම් වද පැවරෙනු ලැබිය හැකිය. අලුත් පාඨමාලා හැදෑරීම් වලට සුබයි. බාහිර බාධක තත්වයන් නොමැති හේයින් සොයන් උත්සාහයට ඉඩ ලැබෙනු ඇත. විවාහ යෝජනාවන්හිදී තරඟකාරී හැඟීමෙන් යුතු කතා බහ මෙන්ම ලියකියවිලි සබඳතා පාලනය කර ගන්න. ගේදර කටයුතු පිළිබඳව උනන්දු ඇතත් ක්‍රියාත්මක වීමක් එපමණට නොපෙනේ. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු ගැනද උනන්දු වේ. ඇස්වල උෂ්ණාධික බව පාදවල ඇඟිලි වියලීම පැලීම් වලට ඉඩ යෙදිය හැකිය. ඔබගේ ජය අංකය අංක 1. ජය වර්ණය තම පාට. සුබ දිනය ඉරිදා. මිථුන ලග්නය මිථුන ලග්නයෙන් උපන් ඔබට රවි ලග්නයට පැමිණීම සුබදායකයි. ලග්නාධිපති බුදු දොළොස්වැන්නේ ගමන් කරමින් සිටියේදී වික්‍රම ස්ථානාධිපති රවි සතිය ආරම්භයේදීම ලග්නගත වීම ඔබට සුබදායක වේ. නායකත්වයේ මෙහෙයුම් අවස්ථා මෙන්ම ප්‍රභු ඇසුරටද ඉඩ ලැබේ. දියර හෝ ද්‍රව්‍ය සම්බන්ධ ගණුදෙනුවක මූල්‍ය කටයුතු වලින් ප්‍රයෝජන අත්වීමක් පෙනේ. භූමි ගණුදෙනුද පාඩු අඩු නොවේ. වෙළඳ කටයුතු වල යෙදෙන අයට මහන්සිය ලෙස ඵල අත්විඳීමට ඉඩ ලැබෙනු ඇත. මුල් දිනය වඩාත් විශේෂ වේ. කරදර සුළු වශයෙන් අත්වත් පාලනය කරගත හැකි වේ. ගායනය කතා හොරුව සම්බන්ධ හැදෑරීම් වලට සුබයි. නිදහස් වටපිටාවක් ඇතිවේ. ආර්ථික වශයෙන් සතුටුදායක විය හැකි අය සම්බන්ධ විවාහ යෝජනාවන්ට ඉඩ පෙනේ. බාධක කෙමෙන් තුනී වෙනු ඇත. ගේදර කටයුතු වලදී ඉක්මන් හා කඩිනම් බවක් ඇත්තද පාලනය කර ගන්න. ඇස්වල උෂ්ණාධික ස්වභාවයන් කෙමෙන් නඩුවේ. ඔබගේ ජය අංකය අංක 5. ජය වර්ණය ලා කොළ පාට. සුබ දිනය බදාදා. කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබට මුදල් ගණුදෙනු වලින් වාසි. ලග්නාධිපති සඳ මුල් දිනයේම
අයස්ථානගතව උච්ච බවට පත්වේ. තම උත්සාහයක් මල්පල ගන්වමින් මූල්‍ය සාර්ථකත්වයක් ඇතිවේ. මුදල් වාසිය ඇතිවේ. මූල්‍ය ගණුදෙනු වලින් වාසිය ඇතිවේ. රජය හා සම්බන්ධ ගණුදෙනුවකින් එය බොහෝ දුරට සිදුවේ. වෙළඳ හෝ වාණිජ කටයුතු වල යෙදෙන අයගේ වැඩ ස්වභාවය වඩාත් පිළිවෙලකට සිදුවන අතර ඉන් වාසි ගෙනදෙනු ඇත. වැඩ කීපයකම එකවර නොයෙදෙන්න. කෙටි කාලීන පුහුණු කටයුතු වලට වඩා යහපත් වේ. එක් දින හෝ වරුවක වැඩ වඩාත් විශේෂයි. විවාහ යෝජනා සක්‍රිය වීම බොහෝ දුරට හීන බවක් ඇති කරයි. තීරණ ගැනීමට මෙම සතිය එතරම් ගැළපීම උකහට වේ. දරුවන්ගේ කටයුතු වඩාත් සාර්ථක බවක් පෙන්නුම් කරයි. හිසේ වියලි ගතිය සාමාන්‍ය වශයෙන් පවතින ඇත. ඔබගේ ජය අංකය අංක 2. ජය වර්ණය සුදු පාට. ශුභ දිනය සඳුදා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට ගිය මස දැරූ උත්සාහයන් ඵල ගනී. ලග්නාධිපති දික්බලව 10 වැනි ගමන් කාලය අවසන් කරමින් මෙම සතිය ආරම්භයේදීම අයස්ථානගත වනු ඇත. ගෙවන මාසයේම දැරූ උත්සාහයන්හි ශුභ ඵල විපාක අත්විඳීමට ඔබට ඉඩකඩ ලැබෙනු ඇත. පොතපත ලිපි ලේඛන කටයුතු වලින් මූල්‍ය ප්‍රතිපාදන අත්කර ගැනීමට සුළු වශයෙන් නුව ඉඩකඩ ලැබේ. මෙතෙක් තිබුණට වඩා නායකත්වය මෙහෙයුම් ශක්තිය වඩා තහවුරු කරනු ඇත. එහෙත් කලා ශාස්ත්‍රයේ අයට ශුභ ඵල අත්කර දීම හීන වනු ඇත. ශාස්ත්‍රීය කටයුතු වලට යහපත් ඉඩක් ලැබෙනු ඇත. දුර බැහැර සම්බන්ධතා ඇතිවේ. උසස් අය ඇසුරු කරමින් තම දැනුම වඩා නිරවුල් කර ගැනීමට හැකි වනු ඇත. විවාහ යෝජනා පිළිබඳව අයහපත් බලපෑම් නිසා ප්‍රමෝද වීමට තවදුරටත් ඉඩ යෙදෙනු ඇත. විවාහක අයගේ දරා සිටීමේ හැකියාව ඒ අයරීම පවතිනු ඇත. දරුවන්ගේ කටයුතු හා හැකියාවේ කටයුතු සමබර කර ගැනීමට උත්සාහ කරන්න. හදිස්සි අනතුරු බොහෝ දුරට පාලනය වුවත් ඒ ගැන සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 1. ජය වර්ණය තඹ පාට. ශුභ දිනය ඉරිදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ උපන් ඔබට ජලය සම්බන්ධ කටයුතු ප්‍රවේශමෙන්. ලග්නාධිපති නවවැන්නේ භාග්‍යස්ථානයේ සඳු හිමි රෙහෙන නැකතේ ගමන් කරන මේ සතියේ මුල් දින එතරම් ශුභ නොවේ. ජලය සම්බන්ධ කටයුතු පාලනය කරගන්න. විෂ ද්‍රව්‍ය සම්බන්ධයද එසේමය. පොදු මුදල් ගණදෙනු සම්බන්ධව විවෘතව කටයුතු කිරීමට එතරම් රුචිකමක් නොදැක්වද ගණදෙනු අවාසි ගෙන නොදෙනු ඇත. සතිය ආරම්භයේදීම රවි කර්මස්ථානගත වීම ශුභ වුවද වියහියදම් පාලනය කරගත යුතු වේ. විශේෂයෙන් රජයට ගෙවීම නැතිවීමට පුළුවන දුර ගමන් යෙදිය හැකිය. ඉගෙනුම් කටයුතු ප්‍රමාද කිරීමට හේතු විය හැකි කරුණු යෙදේ. හදිසි බලපෑම්ද පෙනේ. විවාහය සම්බන්ධව ප්‍රබල බාධාකාරී තත්ත්වයන් යෙදෙනු ඇත. මුල් දින වඩාත් විශේෂයි. ගෙදර කටයුතු වල වැඩි නිහඬ බවක් පෙන්වුවද විනෝද ගමන් සම්බන්ධව අවධානය යොමු වීමකට ඉඩ තිබේ. පැටීම් තැලීම් පිළිබඳ හදිස්සි අවස්ථා හැකි තරම් පාලනය කරගන්න. ඔබගේ ජය අංකය අංක 5. ජය වර්ණය ලාකොළ පාට. ශුභ දිනය බදාදා. තුලා ලග්නය. තුලා ලග්නයේ උපන් ඔබට රැකියා කටයුතු වලට පහසුකම් රැසක්. ලග්නාධිපති සිකුරු 10 වැනි කර්මස්ථානයේ ගතව මෙතෙක් ගමන් කළ ශනි හිමි පුෂ නැකතෙන් මිදී බුධ හිමි අසලිය නැකතේ ගමන් කරන දිනයන් ඔබට තරම පාඩු කරවන සිල බවක් පෙන්වයි. විශේෂයෙන් ලේඛන කටයුතු සම්බන්ධයෙනි. රැකියාවේ කටයුතු වලදී මිල මුදල් ගණදෙනු ගැන වඩාත් කල්පනාකාරී වන්න. සතිය ආරම්භයේදීම කර්මස්ථානාධිපති රවි 8 වැන්නෙන් මිදී 9 වැන්නට පැමිණීම ඔබගේ රැකියා කටයුතු වල පහසුකම් රසක් ඇති කරවන සුළුවේ. දුර බැහැර සම්බන්ධතාවන්ට බොහෝ දුරට වාසිදායක ඉඩකඩ ඇති කරන බවක් පෙනේ. සොයන් අධ්‍යයන කටයුතු කෙරේ උනන්දුවක් ඇති කළද හදිසි කරදර බාධක තත්ත්වයන් ඇති කළ හැකිය. මිශ්‍ර ඵලගෙනද රැකියාවන් හෝ ආදායම් මාර්ගවල නියැලෙන හය හා සම්බන්ධව යෝජනා ඉදිරිපත් විය හැකිය. 15-17 දිනයන් සිත් චංචල වීම් වලට ඉඩ ඇතත් ධෛර්යයෙන් යුතුව කටයුතු පාලනය කරගන්න. ගේදර කටයුතු මෙන්ම රැකියා වගකීමෙන් සමබර කරගන්න. 16 සහ 17 වන දිනවල විවෘත ජලාශ හා
සම්බන්ධතා පාලනය කර ගන්න. ඔබගේ ජය අංකය අංක 8, ජය වර්ණය නිල් පාට. ශුභ දිනය සෙනසුරාදා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ උපන් ඔබට මිල මුදල් දුෂ්කරතා මත කල හැකිය. ලග්නාධිපති කුජ නවවැන්නේ බුද හිමි අසලිය නැකතේ ගමන් කරන මෙම සතිය තුළ වාසිදායක තත්වයන්ට ඉඩ ප්‍රස්ථා ඇතත් ඇතැම් විට ඒවා මග හැරීමට ඇති ඉඩ කඩ පාලනය කර ගන්න. ත්‍රිජ මුදල් ගණදෙනු වලදී යම් යම් බාධක විරෝධතා තවදුරටත් පැවතිය හැකිය. රාජ්‍ය සේවය හෝ ඊට සම්බන්ධතා ඇති අය 16 දින සිට ආරක්ෂාව සම්බන්ධව අවධානය යොමු කළ යුතුය. යම් යම් මගහැරීම් හෝ වෙනස්කම් වලට ඉඩකඩ ඇති කරනු ලැබිය හැකිය. අධ්‍යයන කටයුතු වලට සම්බන්ධවද ගැටලු හෝ විරෝධතා මත කළ හැකිය. ප්‍රමාදයන්ට බෙහෙවින් ඉඩකඩ පෙනේ. මිශ්‍ර පැල ගෙනදී ඊට ප්‍රස්ථා යහපත් අයඩින් පැවතිය හැකි මුත් ක්‍රියාත්මක වශයෙන් පවතින බාධාවන්හි තරමක සහනයක් 16 දින සිට ගෙන දිය හැකිය. ගේදර මිල මුදල් දුෂ්කරතා මතු කර හැකි බැවින් පරීක්ෂාකාරී වන්න. දරුවන්ගේ අසනීප තත්වයන් සැලකිල්ලට ගන්න. මුල් දින වියලි සෙම් ගති ඇතිවේ. ගැස්ට්‍රික් ගති ගැනද අවධානය අවශ්‍ය වනු ඇත. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පාට. ශුභ දිනය අංක 6. ධනු ලග්නය. ධනු ලග්නයේ උපන් ඔබට විවාහ යෝජනාවලට සතිය මුල යහපත්ය. ලග්නාධිපති ගුරු පස්වැන්නේ ගමන් කරමින් ලග්නයට ප්‍රබල ලෙස දෘෂ්ටි ඇති කෙරේ. සතිය අගවන විට නැක ප්‍රදේශයද මාරු කර ගනී. තම ආත්මාභිමානය පිළිබඳ හැඟීම් වඩාත් සක්‍රීය බවක් ඇති කරමින් අන්‍යයන්ගේ වැඩි අවධානයට යොමු වේ. තරඟකාරී ගණදෙනු වලට ඉඩ ඇතත් එතරම් මේ ගැන උනන්දුවක් නොදක්වන සයක් දැනේ. රැකියාවේ කටයුතු කරේ මද වශයෙන් හිරිහැර බවක් ඇති කළද සොයන් ක්‍රියාපාලනයක් ඔස්සේ එය මගහරවා ගැනීමට උත්සාහය දරනු ඇත. ප්‍රසංගික කටයුතු සම්බන්ධයෙන් විශේෂයි. හැදෑරීම් හෝ ධාරණය කර ගැනීමේදී යම් යම් බාධක ඇතත් අවස්ථා උදා කර ගැනීමේ හැකියාව ඇතිවේ. විවාහ යෝජනාවලදී සුළු වශයෙන් කරදරකාරී බවක් පෙනුනද මුල් දිනේ වඩාත් යහපත් බවක් පෙන්නුම් කෙරේ. ගේදර කටයුතු වලදී තරමක තරඟකාරී කටයුතු කෙරේ අවධානය යොමු විය හැකිය. ශරීර උෂ්ණාධික ගතිය 16 දින සිට ක්‍රමයෙන් මඟ හැරෙනු ඇත. ස්නායු පීඩා තවදුරටත් සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පාට. ශුභ දිනය බ්‍රහස්පතින්දා. මකර ලග්නය. මකර ලග්නයේ උපන් ඔබට හවුල් කරුවන්ගෙන් අනිසි බලපෑම්. ශනි දෙවැන්නේ ගමන් කරමින් තවදුරටත් කුජකී දෘෂ්ටියට හසු වීමට ඔබට ඇතැම් විට හවුල් කරුවන්ගෙන් හදිසි හා අනිසි බලපෑම් එල්ල විය හැකිය. යමක් ඇතිමුත් එය මුදල්යමින් සංසරණයකට එතරම් පෙළඹීමක් ඇති කරන්නේ නැත. රැකියා කටයුතු වලදී නිහඬ පැවැත්මකට ඉඩ ඇතත් සිතුවිලි බොහෝ දුරට ක්‍රියාකාරී වේ. මුල්ම දිනේ අන්‍යයන්ගේ ප්‍රසාදයට ලක් විය හැකි අවස්ථා ගෙන දෙනු ඇත. ඉගෙනීම් කටයුතු වලට වඩා යහපත් බවක් ඇති කරන මුත් ප්‍රායෝගික බව එතරම් ශක්තිමත් නොවේ. සති අග කාලයේ විවාහයන් දක්වා වූ තීරණයන්ට පෙළඹීමක් ඇතිවේ. එහෙත් ගැළපීම් සම්බන්ධතාව දැඩි අවධානයක් අවශ්‍යයි. ගේදර කටයුතු සුපුරුදු අයරින් කෙරෙනු ඇත. දරුවන්ගේ විනය පාලනයට මෘදු උත්සාහයක් ගන්න. ආමාශගත උෂ්ණාධික ස්වභාවයන් තවදුරටත් පැවතියද 16 දිනෙන් පසු ක්‍රමයෙන් සමනය වනු ඇත. ඔබගේ ජය අංකය අංක 8. ජය වර්ණය නිල් පාට. ශුභ දිනය සෙනසුරාදා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ උපන් ඔබට විරෝධතා පාලනය කර ගැනේ. ශනි ලග්නාධිපතිව සස යෝග බලයෙන් තවදුරටත් කටයුතු කරන අතර කුජකේ දෘෂ්ටිය ලැබීම ඔබගේ කටයුතු කෙරේ විරෝධතාවයන්ට ඉඩකඩ ඇතත් ඔබට එය පාලනය කරගත හැකි වනු ඇත. මිල මුදල් පරිහරණය සම්බන්ධව තවදුරටත් ගැටලු ඇතිවීමට ඉඩකඩ ඇත. විශේෂයෙන් ණයට දීම් වැනි දෑ පාලනය කරගන්න. රැකියා කටයුතු වලදී යම් යම් විරෝධතාවන් ගැන කල්පනාකාරී වන්න. ඍජු කැටීම් වලට වඩා උපායශීලීව මගහැරීම වඩාත් සුදුසු වේ. ඉගෙනුම් කටයුතු කෙරේ සාමාන්‍ය ශුභ බවක් පෙන්නුම් කෙරේ. එහි එතරම් නාමශීලී නොවන්න. විවාහ යෝජනා සම්බන්ධව ඔබගේ නාමශීලීත්වයේ අඩුකමක් බොහෝ දුරට බලපෑම් කරනු ඇත.
ගේදර කඩේතු වලදී හැකි තරම් මිල මුදල් පාලනය හා අර පරිස්සමට අවධානය අවශ්‍යයි. දරුවන් ගැන අවධානය සාමාන්‍ය වශයෙන් පවතී. හෘද අමාරුකම් ගැන අවධානය අවශ්‍ය වේ. 16 දින සිට තර්මක සමනය වීමක් ඇතිද ආමාශගත වේලි ගතිය ඇති කළ හැකිය. ඔබගේ ජය අංකය අංක 8. ජය වර්ණය නිල් පාට. ශුභ දිනය සෙනසුරාදා. මීන ලග්නය. මීන ලග්නයේ දුපන් ඔබ සුහද කතා බහෙන් විසඳුම් සොයන්න. ලග්නය පාප කර්තරීව පවතින බැවින් ඔබගේ කටයුතු වල සාමාන්‍ය පසුබෑම් ගති ඇති කළ හැකි ද සුහදව කතා බහ සමගින් විසඳුම් කරා යා යුතු බව පෙනේ. අන්‍යයන් හා මුදල් ගනුදෙනු පිළිබඳව සාකච්ඡා එකඟකාරීත්වයන්ට යහපත් ඉඩකඩක් ලැබෙනු ඇත. රැකියා කටයුතු වලදී අන්‍යයන් හා කතා බහ බොහෝ දුරට සුහදශීලී බවක් ගෙන දෙනු ඇත. සන්නිවේදන ශාස්ත්‍රයන්හි අයට විශේෂයෙන් වෙළඳ ගනුදෙනු වලට කාර්ය බහුල වුවත් සහන ලැබීමට ඉඩ ඇත. 18 දිනෙන් පසුව හිසේ නිදහස් බව වඩාත් දැනෙනු ඇත. ජලය හෝ ද්‍රව්‍ය සම්බන්ධ විෂයන්ට වඩාත් ගැළපෙනු ඇත. විවාහ යෝජනා කෙරෙහි සහෝදර බලපෑම් මතු කළ හැකිය. ගේදර කටයුතු වලදී දරුවන්ගේ කටයුතු ගැන හදිස්සි අවධානය යොමු වීමකට ඉඩ ඇති කළ හැකිය. 16 දිනෙන් පසුව පපුවේ අමාරුකම් ගැන කල්පනාකාරී වන්න. හෘද අමාරුකම් ඇති අය නම් විශේෂයි. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පාට. ශුභ දිනය බ්‍රහස්පතින්දා.